ධර්මාසනේ ධර්මානුශාසනාව නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ දේශනාව සඳහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරමින් ස්වර්ණකාණ කියන භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුනා වූ ධම්මපද දේශනාවක් මේ ස්වාමීන් වහන්සේ උතුම් අරිහත්වේ පිහිටුවමින් දේශනා කරන්නට යෙදුනා වූ දේශනාවක්. මේ දේශනාව ඇතුළත් වෙන්නේ මාර්ග වර්ගයට, මග්ග වර්ග වලට මාර්ගය පිළිබඳව දේශනා කරන වර්ගයේ තමයි මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ. මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, භාග්‍යතුන් වහන්සේලා විසින් නිවන ගැන දේශනා කරනවා. ඒ නිවන අවබෝධය සඳහා තමන්ගේ තෘෂ්ණාව නැත්තම් කෙලෙසයන් ඒ වගේම බැඳී සම්පූර්ණ මුදුරලා දාන්නයි කියන එක තමයි භාගතුන් වහන්සේ පෙන්වම් කරන්නේ. තමන්ගේ හිතේ තියෙන කෙලෙහ ධර්මයන් සම්පූර්ණ දුරු කරලා නිවන් අවබෝධ කරගන්න කියන කාරණාවයි මේ විස්තර කරන්නේ. මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ රූපයෙන් ඉතාම ප්‍රසන්න, ඒ වගේම වර්ණවන්ත රූපයක් තිබුණු විශේෂිත ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ පැවිදි බිමට පත් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආචාර්යවත්තේ පිහිටාගෙන. සියල්ලක්ම භාගතුන් වහන්සේට පැවිදි කරන්න අමාරුයි. ඉතින් එක එක ආචාර්යයන් වහන්සේලා යටතේ පුහුණු වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ යටතේ තමයි මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ. උන්වහන්සේ ඉතින් ගිහි කාලේ ඒ ජීවිතයේ ස්වර්ණකාර ජීවිතයක් ගත කළේ. කියන ස්වර්ණාභරණ වෙළඳාම් කරන, නිෂ්පාදනය කරන ජීවිතයක්. ඒ නිසා ටිකක් අන් අයට වඩා විශේෂයෙන් හැකියාවන්ගෙන් බහුල කෙනෙක්. ඒ නිසාම රූප සම්පත්තියෙන් වුණත් අන් අයට වඩා ඉතාම ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්. මම පැවිදුණාන් පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ශිෂ්‍යයා බොහොම ප්‍රසන්න කෙනෙක්, ඒ වගේම ස්වභාවයෙන් රාග චරිතයට බර කෙනෙක්. ඒ නිසා මහොට සුදුසු වෙන්නේ අසුභ කර්මස්ථානය කියලා ඒ ස්වාමීන් වහන්සේට අසුභ කර්මස්ථානය කියලා දුන්නා. ඇවැත්නේ මෙන්න මෙහෙම කරන්න, ද්වත්තේ සාකාරය මෙහෙම කරන්න, පටික්කුල භවනා මෙහෙම වඩන්න කියලා ඒකේ අනුපිළිවෙල කියා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ බොහොම වෙහෙස මහන්සි වුණා භවනාවට. කර්මස්ථානය වැඩුවා, ප්‍රතිඵලයක් ලැබුණේ මාස 3ක් කර වැඩුවා, ප්‍රතිඵලයක් ලැබුණේ. එහෙම ප්‍රතිඵලයක් නැති වුණාම නැවත තමන්ගේ ආචාර්යන් වහන්සේ ගාවට ගිහින් කියනවා, අනේ ආචාර්යන් වහන්සේ මම භවනා නම් කරනවා, තාම නෑ මට මේ රාගයෙන් අත මෙදෙන්න පුළුවන් කමක් නෑ, කෙලෙසයන්ගෙන් අත මෙදෙන්න පුළුවන් කමක් නෑ, ඒ වගේ මේ භවනාවෙන් සහනයක් තාම නෑ, මේ වගේ මතක් කළා. ඉතින් කල්පනා කරනවා මේ නමට වෙන කාරණාවක් නම් වෙන්න බෑ, ප්‍රතිඵල එන්න ඕනේ. මාස දෙකක් තුනක් කළා, ප්‍රතිඵල එන්න ඕනේ. මේ නමගේ උත්සාහයක් තියෙනවා, උත්සාහය නැතිකම වෙන්නත් බෑ. ඒ නිසා කමන්නේ කියලා නැවත තවත් කරුණු කියලා දුන්නා. මේ කමටහනේ ආනිසංස මේක වඩන්න ඕනේ මෙහෙමයි, තවත් උත්සාහයෙන් කරන්න, තවත් කැපවීමෙන් කරන්න මෙහෙම කියලා දුන්නා. ඒ විදිහටත් ගිහින් වැඩුවා. වඩලා වෙලා ආයෙත් ටික දවසකින් කියනවා, අනේ ස්වාමීන් වහන්ස, ඒත් වැඩෙන්නේ නිකමටාන. මගේ කෙලෙස් වල ස්වභාවය, මනසේ ස්වභාවය තාමත් ඒ විදිහමයි. ඉතින් ඇවිල්ලා මතක් කළා. නැවත වතාවක් කමටහන සුද්ධ කරලා උනන්දු කරලා ඇරියා. තුන් වතාවක් මේ විදිහට කමටහන කියලා දුන්නා. ඉතින් උන්වහන්සේ තුන් වතාවේදීම දැන් කියන්නේ මේ කාලය වෙනකොට මාස 4ක් කර කාලෙ ගවිලා. ඉතින් මේ මාස 4 මුළුල්ලේම කමටහන වැඩුවා.
ප්‍රතිඵලයක් නම් ලැබුණේ නැහැ. සරිය ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ශිෂ්‍ය නමගේ සැඟවිච්ච වෙනත් කාරණාවක් තියෙන්න පුළුවන්. උත්සාහය නැතිකමක් නෙමෙයි. බොහොම උත්සාහයෙන් භාවනා කරනවා. ඉතින් මේ අසුභාදී කමඨහනක් මෙච්චර උත්සාහයෙන් වැඩුවා නම් මේ මාස 3-4ට ප්‍රතිඵල එන්න ඕනේ. ඒ ආවේ නැත්තේ මේ නමගේ වෙනත් කාරණාවක් තියෙන්න ඕනේ. ඒ නිසා වෙන්නයි කියලා එක්කගෙන ගියා. භාගතුන් වහන්සේ ගාවට. ගෙල වන්දනමාන කරලා භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්ස මේ මගේ ශිෂ්‍ය නමක් මේ නම මාස 4ක් මුරුල්ලේ මේ අසුභ කර්මස්ථානයේ වැඩුවා නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ ඉතින් මම ඒ කර්මස්ථානේ ලබා දුන්නේ මේ නමගේ රාග චරිතයයි කියලා හිතාගෙන එහෙම තහන කමටහන් දුන්න නමුත් තාම ප්‍රතිඵලයක් ලබා ගන්න බැරුණා භාගතුන් වහන්සේ ආවාදයක් ලබා දෙන සේක්වා භාගතුන් වහන්සේට තුන් කල් දකින්න පුළුවන් බේබි ස්වාමීන් වහන්සේගේ පෙර භවයන් දකින්න පුළුවන් වර්තමාන ජීවිතය දකින්න පුළුවන් වර්තමාන ජීවිතයේ තියෙන කෙලෙස්යන්ගේ ස්වභාවය දක් ගන්න පුළුවන් වර්තමාන ජීවිතයේ තමන්ගේ ජීවිතයේ ගුණාංග දක් ගන්න පුළුවන් ආසය අනුසය ඒ සියල්ල දක් ගන්න පුළුවන් භාගතුන් වහන්සේ හරි ස්වාමීන් වහන්සේ කිව්වා සාරිපුත්‍රය හවසෙන් මේ නමට මං කමටහනක් දෙන්න දැන් මේ ස්වාමීන් වහන්සේට කමටහන ලැබුණේ මොකද්ද භාගතුන් වහන්සේ බැලුවා පෙර ආත්ම 500ක්ම ස්වර්ණකාර ජීවිත ඒ කියන්නේ ස්වර්ණාභරණ හදන ඒවා නිෂ්පාදනය කරන ජීවිතයක් පෙර ආත්ම 500ක්ම දැන් ස්වර්ණාභරණ හැදීමේදී මේ කෝවට දාලා මේ උණු කරන්න ඕනේ උණු කරනකොට ඒවා රත්තරන් පාට දිලිසි දිලිසි එනවා ඒ වයින්ඟට තහඩු හෝ වෙනත් ක්‍රම වලට හරවන්න ඕනේ ඒ වගේන් තමයි ආභරණ හදන්නේ මේ වගේ දිලිසි දිලිසි තමයි තියෙන්නේ ස්වර්ණාභරණ ඒ වගේ තලන්ඩ කපන්ඩ කොටන්ඩ ගාන්ඩ මේ වෙනකොට හොඳට මනස ඒ හතරම් පහයටම මනස හිත පුරුදු වෙලා තිබුණා මේක ආත්ම 500ක් මේ රත්තරම් පහයට මනස පුරුදු වෙලා මනස ඒ දේ පිට පිටුවාගෙන මේ ජීවිතයේත් ඒකමයි තෙන්සා භාගතුන් වහන්සේ තේරුම් ගියා මේ නමට ගැලපෙන්නේ ඒ රත්තරම් පාරට ආසන්න කසින කමටහන මොකද මේ දේ අරමුණු කරලා කරලා කාලයක් පුරුදු වෙනදා ඒට ගැලපෙන්න කසින කමටහනක ඔය ගැලපෙන්නේ කියලා ඉවර වෙලා රත්තරන් රට ආසන්න රතු පාට නෙළුම් මලක් ලොකු මෙරෙම් මලක් භාග්‍යතුන් වහන්සේ මවලා මේ භික්ෂුන් වහන්සේට දුන්නා ස්වර්ණකාර භික්ෂුන් වහන්සේට දුන්නා දීලා කිව්වා නම මේ විහාරස්ථානයේ කෙරවලකට ගිහිල්ලා තියෙන වැලි ගොඩක මෙළුම් මල ගහන්න වැලිගොඩේ මේ නිලුම් මල ගහලා කිට්ටුව පරියන්කේ බඳගෙන වාඩි වෙන්න. වාඩි වෙලා මේ නිලුම් මල දිහා බලාගෙන හිත පිහිටවන්න. නිලුම් මල ලැබෙනකොටම ලොකු සතුටක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේගෙන් ලැබුණේ. නිලුම් මලේ ස්වභාවය දකිනකොට ලොකු සතුටක් ලැබුණා. සංසාරයේ දිගට දැකලා තිබුණේ ආත්ම 500ක්ම මේ සමාන වර්ණ. පතුපාඩට ආසන්න වර්ණ. ආත්ම 500ක්ම දැක්ක නිසා එතෙබීම එකින් ලොකු සතුටක් තෘප්තියක් එකඟ බවක් පිහිටියා. දැන් ගිහිල්ලා මේ නෙළුම් මල අර වගේ වැලිගොඩ ගහලා භවනාට වාඩි වෙන පරයන්ක. මේක දිහා බලාගෙන මෙනෙහි කරනවා. ලෝහිතකම් මෙනෙහි කරනවා. මෙනෙහි කර කර හිත භවනාවේ පිහිටියා. ටික වෙලාවක් යනකොටම හිත එකඟ වෙන්න පටන් ගත්තා. අර බලන්න මාස 4ක් තිස්සේම සමාධියක් උපදවා ගන්න බැරි වුණා සුභකම තහනකින් එක දැස් මොහතයි එක පරියන්කයයි හිත සමාධි වුණා සමාධි වෙනකොටම හිත ගැඹුරට ගියා ඒ සමාධියේ මුල් සමාධිය තමයි පරිකාරම සමාධිය ඒව ලැබුණා ආසනයේ බොහොම නොදෙනී යන ගතිය අහසේ ඉන්නවා වගේ වෙන ගතිය ඊළඟට කොඩා කොඩා ආලෝකමත් වෙලා උග්ඝහ නිමිති මතුවෙන ගතිය මේ මතුවන පරිකරම සමාධි මේ සමාධියෙන් තවත් මේක දැන් මෙනෙහි කරගෙන යනකොට ඊළඟට මතුවන උපචාර සමාධිය උපචාර සමාධිය කියන්නේ ප්‍රබල දීප්තිමත් ආලෝකයක් එක්ක මේ ලෝහිත කසිනේ වඩන්න පුළුවන් ඒ කියන්නේ රතු පාට කසිනේ දැන් නිලම් මලේ වර්ණේ රතු පාට මේ වර්ණයේ කසිනේ උදේට දීප්තිමත්ව තමන්ගේ මනස ආලෝකමත් වෙලා ඒ ආලෝකමත් වෙලා මනස තුළ පිහිටුවාගෙන මේ කසින වඩන්න පුළුවන් ගතිය ආවා.
මේක දිගට දිගට වැඩ යනකොට අන්න හිත ගිලා බහින ස්වභාවයක් ඇති වුණා. හිත අර්පණා වුණා. අර්පණා වෙනවයි කියන්නේ මේ උපචාරයේ අර්පණා අතර වෙනස. උපචාරයේ සමාධිය තියෙනවා. පරියන්කෙ ඉන්න පුළුවන් බොහොම සැහැල්ලුයි. කය නොදෙන යන ගතිය තියෙනවා. ආලෝක සංඥා ප්‍රභාසර ආලෝකයේ තියෙනවා. හැබැයි හිත ගිලා බැහැමක් නැහැ. චුට්ටි චුට්ටි සිතුවිලි එන්න පුළුවන්. උපචාරයේදී අර්පණා වෙනකොට එහෙම නෙමෙයි ඊට වඩා වෙනස්. අර්පණා වෙනකොට තමන් යමක් ඇතුළට බැස්සවක් වෙනවා. හිත ඒකට ආරම්භයට ගිලා බැස්සක් වෙනවා. අර්පණා වෙනකොට කියන්නේ ධ්‍යානය කියලා. ධ්‍යානය කියන්නේ ගිලා බැස්මක්. දැන් ජලයේ උඩ හැසෙනකොට එකක්. ජලයේ කිමිදලා යට එනකොට තව එකක්. කිමිදලා එනකොට ගිලා බැහැලා ඉන්නේ ඇතුළේ. අන්න ඒ වගේ මේ සමාධි ආලෝකයට නැත්නම් සමාධියට මේ වර්ණ සංඥාවට හිත ගිලා බැහැලා ඒක ඇතුළේ ඉන්නවා. අන්න ඒකට කියනවා අර්පණාය කියලා. ඉතින් මේ අර්පණාට වැටුනහම බොහොම සතුටුයි සපදායකයි මේ අර්පණාවට වැටුණා. හිත එකඟ භාවයට හොඳට වැටුණා. ඉතින් මුලින්ම අර්පණාවකට වැටෙනකොට වැටෙන්නේ පඨම ධ්‍යානයේ. විතර්කයත් එක්ක තමයි වැටෙන්නේ. මුලින්ම විතර්කේ නැතුව ඉඳ පුළුවන් ගතිය ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. බොහෝ කෙනාට විතර්කයක් එක්ක වැටෙනවා. ඒ කියන්නේ විතර්කයක් එක්කයි ඇතුලේ ඉන්න පුළුවන්. විතර්කෙ හිත අසුරුවමින් ඉන්න පුළුවන්. විචාරය එක්ක හැසිරෙමින් ඉන්න පුළුවන්. ප්‍රීතිය එක්ක ඉන්න පුළුවන්. සුඛය එක්ක ඉන්න පුළුවන්. ඒකාගතාවය එක්ක ඉන්න. මේ අංග පහ විතර්කේ තනියෙන් ඉන්නේ නැහැ. හිත විතර්කය කියන්නේ ආරම්මණය තුළ විතර්ක කරන්න පුළුවන්. විචාරයත් ඒතල පිහිටනවා. ප්‍රීතිය සුඛය ඒකාගතාවය පිහිටනවා. එන මේ හරහා අරකට ගිලා බහගන්න. ලෝහිත කසනේට හිත බිලා බහගෙන සමාධියෙන් මේ විදිහට හිත පිහිටියා. ඊළඟට මේ සමාධියක් වශයෙන් වෙන්න ඕන පංච වශයෙන් භාවයන්ගෙන් කොයි සමාධියක් ලැබුණත් ඒ සමාධියක් වශයෙන් වෙන්න ඕන. එතකොට ඒ සමාධිය වැඩක් ගන්න පුළුවන්. නැත්නම් අපි අද සමාධියක් ලැබුණාම හෙට නැහැ. ඒ සමාධිය ප්‍රයෝජනේ අඩුයි. සමාධියක් ඉතින් අත්දැකීම වැඩගත් උනාට ප්‍රයෝජනේ අඩුයි. මේ සමාධියක් වශයෙන් වුණාමයි වැඩගත් වෙන්නේ. වාහනයක් වුණත් අපිට අද තිබිලා හෙට නැත්තුනොත් ප්‍රශ්නක් නැහැ. අද තියෙන වාහනය අපි ආරක්ෂා කරගන්න හෙටත් තියෙනවා. අනිද්දාත් තියෙන හැමදාම තියෙනකොට හැමදාම ඕන වෙලාවක ගමන බිමන යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සමාධිය කියන එකත් හොඳට ආරක්ෂා වුණොත් හොඳට වසී කරගත්තොත් අදත් තියෙනවා හෙටත් තියෙනවා අනිද්දාත් තියෙනවා. අදත් බොහොම සැහැල්ලුයි සතුටුයි. හෙටත් එහෙමයි සැහැල්ලුයි සතුටුයි. මේ සමාධිය ඉන්න පුළුවන්. අනිද්දාත් එහෙමයි මේ දිගට තියෙනවා. අන්නේ ඒ ගතිය මතු කරගන්නට කියන වසී භාවය කියලා. පංච වසී භාවයක් තියෙනවා. ඒ පංච වසී භාවයෙන් වසී වෙන්නට ඕන. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්හාන පච්ච වෙක්කන කියලා. ආවජනා කියලා කියන්නේ මේ අහවල් සමාධියට මම සමාදෙමි කියලා ආවජනා කරනවා. සමාපජ්ජනය කියලා කියන්නේ මේ සමාධියට සමාදෙනවා. අදිෂ්ඨානය කියලා කියන්නේ කාල සීමාවක්. Tamanට දැන් තේරෙනවා පැයක් ඉන්න පුළුවන් කියලා. පැයක් කාල සීමාව සමා අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන. උත්හාන කියලා කියන්නේ අපි අදිෂ්ඨාන කරපු කාලය තුළ සමාධිය ඉඳලා නැගිටිනවා. උත්හානෙන් නැගිටිනවා. ඊළඟට පච්ච වෙක්කන කියලා කියන්නේ ඒ සමාධි ආලෝකය තමන්ගේ හදවතට යොමු කරලා සමාධි අංග ප්‍රත්‍යක්ෂා කරනවා. ඒක ලොකු වෙලාවක් කරන්නේ නැහැ. පැයක සමාධියක් හිටියා නම් විනාඩියක් වගේ ඇතුළත ඒ සමාධි අංග වටහා ගන්නවා. ඒ ගුරු උපදේශ ඇතුව කරන්න පුළුවන්. ඒ අංග පහ වටහා ගන්නවා. දැන් මේ අහවල් සමාධිය මේ පැය කාලය තුළ හිටියේ. මේ විදිහට සමාධිය හොඳට වශයෙන් භාවයටපත් වුණාම ඊළඟට තියෙනවා සමාධි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සමාධි. ඒවත් ඒ විදිහටම හිත පුරුදු කරන්න ඕන. දැන් මුල් සමාධියේ වාසය කරන්නේ අර්පණාවෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවත් එක්ක. දෙවෙනි සමාධියේදී අර්පණාවෙන් වාසය කරන්නේ විතක්ක විචාර නැති ප්‍රීති සුඛ ඒකාගතාවෙන් යුක්තව. තුන්වෙනි සමාධියේ අර්පණාවෙන් වාසය කරන්නේ මේ ප්‍රීතියත් නැති සුඛ ඒකාගතාවයත් එක්ක. හතරවෙනි ධ්‍යානයට අර්පණාවට සමවදෙන්නේ මේ සුඛයත් නැතුව උපේක්ඛා ඒකාගතාවයත් එක්ක. මේ විදිහට මේ ස්වාමීන් වහන්සේට මේ සමාධි ඔක්කොම ලැබුණා. ඔක්කොම එක ශණීන් වසී භාවයටත් පත් වුණා. බොහොම ගැඹුරු මට්ටමින් සමාධි ප්‍රබල වුණා. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ආසය අනුසය දැකලා එකමටහන දුන්නේ. පෙර සංසාරයේ කරපු දෙයට අනුයාතවයි මේ කමටහන ලබා දුන්නේ. තමන් රත්තරම් පිළිබඳව ඉවසීමෙන් ඒව දිහා බොහොම අරමුණු කරගෙන කටයුතු කරලා කරලා කාලයක් පුරුදු වී ඒ දෙයම භාගතුන් වහන්සේ කමඨහනක් හැටියට දුන්නේ මේ ඔලෝහිත කසනේ. මේ කසනේ දැන් හොඳට ධ්‍යාන වුණා, හොඳට සමාධි වුණා. භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී ආවජනා කරලා බැලුවා මේ ශිෂ්‍ය නම දැන් කොහමද. බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා.
මේ අනික්කෙනෙක් වාගේ කමඨහනක් දීලා පැත්තකටලා වඩන්න කියලා බලන් ඉන්නේ නැහැ. උන්වහන්සේ කමඨහනක් දුන්නා නම් මේ ශිෂ්‍ය නම ගැන හොයනවා නිතරම. ඒ හේතුව එයා කමඨහන වැඩිනවද නැත්ද ඒව හොයනවා. උන්වහන්සේට ක්‍රම කීපයකින් හොයන්න පුළුවන්. ස්වභාවයක ක්‍රමයෙන් හොයන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සමාධි ආදී අසුර කරගෙන තමන්ගේ අභිඥා ආදී අසුර කරගෙන හොයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ආවජනා කරලා බැලුවා කොහොමද මේ නම කොච්චර දුරට භවනා කරලාද? බලනකොට දකින්න ලැබුණා මේ ස්වාමීන් වහන්සේ දැන් සමාධිය හොඳටම වැඩිලා. ඉතින් මෙතනදී නිවන් දැකලාද නැහැ. තාම නිවන් දැකලා නැහැ. එහෙනම් නිවන් දකින්න මේ නමට විපස්සනා කමටහනක් ඕනේ. මේ විදිහට විපස්සනා කමටහනක් මතුවෙන්න නම් මේ නෙළුම් මලම පෙන්වුම් කරන්න ඕනේ. දැන් ලස්සනට තිබුණ නෙළුම් මල. භාගවතුන් වහන්සේ මවලා දුන්න එකක්නේ. උන්වහන්සේ මැව්වා නම් මේක මාසයක් දෙකක් වුණත් තියන්න පුළුවන්. නමුත් දැන් ඊළඟට උන්වහන්සේ සමාධිය වශයෙන් වෙලා නෙළුම් මල දිහා බලනකොට නෙළුම් මල පර වෙලා භාගවතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු නිසා අදිෂ්ඨාන කළා පර වෙන්නේ. දැන් මේ කල්ු වෙලා මේ ලස්සනට තිබ්බ රතු පාට පෙති දැන් නැහැ. ලස්සනට තිබ්බ කොළ ටික ඔක්කොම කල්ු වෙලා ඇකිලිලා ගිහිල්ලා මේක දැක්ක ඇස්සරලා බලනකොටම ඒ වෙලාවේ කල්පනා වුණා අනේ මේ කොච්චර ලස්සනට තිබ්බ දෙයක් වුණත් මේ ෂණයෙන් විනාශයටපත් වෙනව නැතිලා යනවානේ. අනිත්‍යත්වයටපත් වෙනවනේ. මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගත්තා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වුණා. මේ නෙළුම් වලට වෙච්ච ස්වභාවය. දැන් මට මේ සමාධි කරන්න උදව් වුණේ නෙළුම් වල දැන් නැහැ. මේ කණිච්චයි නේද? මේ මෙහෙ කර කර ඉන්නකොට ඔන්න ඊළඟට එහෙනම් අනිත්‍ය පමණක් නෙමෙයි මේ වෙනස් වීම දුක්ඛිතයි දුක්ඛ ලක්ෂණයත් ප්‍රකට වුණා. මේ දෙක පමණක් නෙමෙයි මේවා අපිට ඕන හැටියට පවත්වන්න බෑ. ඒ ලෝක ධර්ම ස්වභාවයේ කොයි කියලා අනාත්ම ස්වභාවයත් මතුවෙන්න පටන් ගත්තා. ත්‍රිලක්ෂණය හොඳට ප්‍රකට වුණා. භාගවතුන් වහන්සේ දැන් ආවජනා කළ බැලුව කොහොමද මේ ශිෂ්‍ය නම දැන් හොඳට මනස විපස්සනා පැත්තෙන් වැඩිලා මේ වෙලාවේ අනුශාසනාවක් කරන්න හොඳ වෙලා. බුදුජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් භාගවතුන් වහන්සේ ඉදිරියේ මෙවි ඉන්න ආකාරයට පෙන්වුම් කළා. උන්වහන්සේත් බැලුවා විශාල ආලෝකයක් මනසට ආවා. බැලුව බලනකොට භාගවතුන් වහන්සේ පෙනී හිටිනවා. ඒ වෙලාවේදී භාගවතුන් වහන්සේ මේ සමාධි ආලෝකය ඇතුලේ උන්වහන්සේට ආවජනා වෙලා කුඩා ධර්ම දේශනාවක් දේශනා කළා. මහණ තමන්ගේ ඇල්ම සම්පූර්ණ උගුලා දාන හරියට සරත් ඍතුවේ දැන් හරියට සරත් ඍතුවේදී නෙළුම් පිපෙනවා. ඒ නෙළුම් පිපුණාම ඒ නෙළුම් වල ගලවලා උගුරලා දානවා වගේ තමන්ගේ තෘෂ්ණාව සම්පූර්ණ මුදුරලා දාන මේක නිවනට මඟයි. මේ නිවනට මඟ අනුගමනය කරන්ඩ භාගතුන් වහන්සේලා නිවන ගැනයි දේශනා කරා. එළ භාගතුන් වහන්සේ කුඩා ධම්මපද දේශනාවක් දේශනා කළා. උච්චිද්ද සෙනේහ මත්තනෝ කුමුදං සාරතිකං වපානිනා සම්ති මග්ගමේව බෝහය නිබ්බාණං සුගතේන දේශිතන්තේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ගාථා. උච්චිද්ද සෙනේහ මත්තනෝ තමන්ගේ අල්ම ආසාව මේව සම්පූර්ණ උගුල්ලා දාන කොමුදුං සාර්ථක දෙකංග පානිනා හරියට සරත් ඍතුවේ පෙන්නා නෙළුම් මල් හරියට අතින් උදුරලා දානවා වගේ සෙනෙහස නැත්නම් ආසාව උදුරලා දාන සම්ති මග්ග මේව බ්‍රෝහය නිවනට මග්ග අතේරුම් අරගෙන ඒක අනුගමනය කරන්න. නිබ්බාණං සුගතේන දේශිතං නිවන කියන එක භාගතුන් වහන්සේලා දේශනා කරන තනයි. මේ කාරණා විස්තර කළ දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ හිත හොඳ සමාධි වේලාවක්නේ. හොඳට දහම් කරුණු වැටුණා. ඒ දහමම මෙනෙහි කරමින් ඒ පරියන්කේදීම සෝහාන් සකදාගම් අනාගම් අරිහත් මාර්ගඵල සියල්ලක්ම පරිපූර්ණ භාවයට පච්චර ගන්නට ලැබුණා. අර මාස හතරක් භාවනා වැඩුවා සමාධියක්වත් උපදවන්න බැරි වුණා. භාගතුන් වහන්සේ අනුගමනය කරලා මේ උදේ ඉඳන් හවස වෙනකොට මේ භවනා වඩලා එක පැය ගණනාවක් ඇතුළතදී සමාධි ටික ලැබුණා. ඒ පැය ගණනක් ඇතුළතදී විපස්සනා ටික ලැබුණා. ඒ පැය ගණනක් ඇතුළතදී භාගතුන් වහන්සේගේ ආවාද ලැබුණා. ඒ භවනා වඩලා ඊළඟට මාර්ගඵල සියල්ල පරිපූර්ණ කරගන්නත් අවස්ථාව ලැබුණා. මේ වගේ අපේ භවනාවක වඩා ගැනීමේදී ගුරු උපදේශ අපිට අවශ්‍යයි. ඊළඟ වැඩෙන පිළිවෙල අපිට අවශ්‍යයි. ඒවත් තේරුම් අරගෙන අනුගමනය කරන්නට ඕනේ. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වම් කරනවා
මේ සෙනෙහස උදුරලා දාන්න. ආසාව සෙනෙහස. කොහොමද මේ උදුරලා දාන්න? අපි කවුරුත් කැමති. අපි කාටවත් ඕනකම තියෙනවා. තෘෂ්ණාව ගලවලා දාන්න. තෘෂ්ණාව උදුරලා දාන්න ඕනකමක් තියෙනවා. එහෙම වුණාට අපිට ඕනකම තිබ්බට එහෙම මේ භාගතුන් වහන්සේ මේ කාරණා මෙහෙම කිව්වට මේක ඇතුලේ තියෙනවා ඊට වඩා ගැඹුරු ධර්මතා ගොඩක්. අපි එහෙම ආසාව උදුරන්න පුළුවන් කියලා හිතුවට කරන්න බෑ. අපි හිතෙනවා අන්න මට දැන් ආසාව වෙන මම මේක විනාශ කරලා දාන්නම්කෝ. එක එක්කෙනාට හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මානසිකත්වයක්. අපිට ලොකු විශ්වාසයකුත් වෙනවා සමහරට මහානෙන්නේ කොටත් අපිට හිතෙනවා. ආ මහානුනහම මම ඔක එක්මනින් කරලා දාන්නම්කෝ ඒක හක් මල්ට ගියා. ඔය කොහේරි වාඩි වෙලා මේක කරලා දාන්නම්කෝ. මම හිතෙන්න පුළුවන්. එිටම නැත්තම් ගන්න ලැබණක් කියනවා මේක අහලා ඕකමට එච්ච දෙයක් ඕක මම කරලා දාන්නම් ඔහොම දෙන්න පුළුවන් මේ ආසාව අයින් කරලා දානවා කියන එක Tamanට එවැනි හැඟීමක් එන්න පුළුවන් නමුත් ආසාවන් යටපත් කරන ක්‍රමයක් තියෙනවා ආසාවන් උගුල්ලා දාන ක්‍රමයක් තියෙනවා ඒකයි මේ භාග්‍යවතුන් වහන්සේ මේ කියන්නේ නිවනට මඟ අනුගමනය කළා නිවනට මඟ අනුගමනය කරන්න ආසාවන් යටපත් වෙන්නේ කොහොමද ආසාවන් උගුල්ලා දාන්නේ කොහොමද මේ කාරණාව අපි කවුරුත් දන්නව නැවත මතක් කර ගන්නට ඕන ආසාවන් යටපත්තර ගැනීමේදී ආසාව නැති ඕනෑම කුසල හිතක අඛණ්ඩව පුහුණු කළා නම් නැතිලන තාවකාල යටපත් වෙනවා දැන් උදාහරණයක් ගමු අපි දැන් රාග අරමුණක හිටියා මේ රාග අරමුණ එනකොට ආසාව එනවා වගේම අපි එන්නවා දැන් බුදු ගුණ අරමුණක් ගන්න බුදුජාන අන්න ආසාව යටපත් වෙනවා ආසාව නැති වෙලා රාග අරමුණේ මේ ආසාව මතුවෙන්නේ ඒතර බුදුන් අරමුණේ ආසාව නැති වෙලා රාග අරමුණ ඊළඟට අපිට මොනව හරි ආසා කරන්න ආහාර පානයක් සිවුරක් යාන වාහනයක් වෙනත් උපකරණයක් මේවා පිළිබඳව අපි හිතන් අන්න ආසාව මතුවෙනවා ඒකම අපේ භවනා මානසිකාරයක් කුසල මානසිකාරයක් ඒ වගේ මෛත්‍රී මානසිකාරයක් මේ හැම එකක්ම ඒතර ආසාව නැහැ අන්නතර මේ මානසිකාරය කියන කුසල ආරම්මණය තුළ ආසාව නැහැ. ඒ නිසා ඒ ආරම්මණය යම් කෙනෙක් මනසේ පුහුණු කරනවා නම් අඛණ්ඩව පුහුණු කරනවා නම් ආසාව අතුරුදහන් වෙනවා. ඒ දේ තමයි මේ කමඨහන මුනේ. ඒක හොඳට බලන්න මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේට උනේ මේ සිද්ධාන්තය. උන්වහන්සේට භාගතුන් වහන්සේ දුන්නේ මේ ලෝහිත කසිනේ. ඒ කසිනේ ගෙහින් කසින ආරම්මණයක් වශයෙන් වැඩුවා. කසින ආරම්මණය දිගින් දිගට දිගින් දිගට වඩනකොට අන්න අර උන්වහන්සේගේ අර ආසා අරමුණු වෙනත් අරමුණු ඔක්කොම අතුරුදහන් වෙලා ඒ අරමුණේම හිත එකඟ වුණා හිත සමාධියක් ඇති වුණා. ඉතින් ආසාව නැති කරන ආසාව යටපත් කරන මාර්ගය තමයි සමාධිය. අපි වචනයෙන් කියනවා මේක නැති කරන්න වෙනත් වෙනත් උපාය ක්‍රම කරනවා. ඒ වගේන් චුට්ටි උදව්වක් වෙනවා. හැබැයි නැති කරන්න බෑ. දැන් කෙනෙක් හිතනවා මම මේ කාම ආදී දේවල් ආසාව නැති කරන්න මං දුතාංග සමාදම් වෙන්න එක වේලට බහිනවා. ඒකට එක්තරා මට්ටමක අඩුවීමක් තියෙනවා. නැති කරන්න බෑ. යටපත් කරන්න පූර්ණ යටපත් කරන්න බෑ. අර කුසල ආරම්මණය නිසා එක්තරා මට්ටමක යටපත් වීමක් තියෙනවා. සිවුර වල ආසාව නැති කරන්නයි කියලා තව කෙනෙක් මම මේ සිවුර පිළිබඳ තෙචිවර කාංගාදී සමාදම් වෙන්නම්කෝ. අන් සමාදන් කරන. ඒවර ලොකු ප්‍රමාණයක් යටපත් කර ගන්න පුළුවන්. හැබැයි සැබෑයට පච්චරීම කරන්න බෑ. Tamanṭa ඒ සිවුරු පිළිබඳව ආසාව එන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට මේ කුටිසේන ආසනවල ආසාවක් නැහැ මට ලැබිච්ච එකෙන් මම ජීවත් වෙනනම් කියලා කුටිසේන ආසනවල පිළිබඳව ආසාව අපිට එහෙම අඩු කර ගන්න හිතන්න පුළුවන්. අඩු වෙනව නැත්තේ නෑ. අපි නැති කර ගන්න බෑ. සම්පූර්ණ පාලනයක් කර ගන්න බෑ. වෙනත් දේවරුත් එහෙමයි අපේ ජන සමාජයෙන් ඈත්රෝන ඉන්නවයි කියලා හිතා ගන්නවා. ඒ වගේම කැලෑවක ඉන්නවයි කියලා හිතා ගන්නවා. ওই වගේ අපි එක එක විදිහ හිතන් ඉන්නවා මේ ආසාව නැති කරන්න. ඒ එකකින්වත් මේ ආසාව සම්පූර්ණ නැති කරන්න පුළුවන් කමක් නැහැ. චුට්ටි පාලනයක් වෙනවා. පොඩි පාලනයක් වෙනවා ආසාව. හැබැයි ආසාවේ ලොකු පාලනයක් ගන්න ඕන නම් සමාධිය ඕන. ආසාවේ එහෙම නැත්නම් තමන්ගේ තෘෂ්ණාවේ ලොකු පාලනයක් ගන්න ඕන නම් සමාධිය ඕන. යම් කෙනෙක් මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ වගේ මහන්සි වෙලා චිත්ත සමාධියක් උපදවා ගත්තා නම් සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් හෝ මොනම හෝ ක්‍රමයකට චිත්ත සමාධියක් උපදවා ගත්තා නම් කය නොදෙන යන මට්ටමට අහසෙන්න මට්ටමට
චිත්ත ඒකාග්‍රතාවයක් මතු කරගත්තා නම් අන්නේ ඒකාග්‍රතාවයට නීවරණ ඔක්කොම අක්‍රිය වෙනවා తాවකාලික. ඒ ජීවිතය තුළ తాවකාලිකව නීවරණ සියල්ලක්ම අක්‍රිය වෙනවා. අන්නේ අක්‍රිය භාවය තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිවන්ත භාවය හැදෙනකොටම ඉබේම තෘෂ්ණාව, ආසාව ඒ වගේම අනෙක් නීවරණ ව්‍යාපාදයේ තීන මෙද්ද මේවා සියල්ලක්ම తాවකාලික කොම අතුරුදහන් වෙලා හැබැයි නැති වෙලා නැහැ. ඔන එහෙමනම් මේ භාගතුන් වහන්සේ මේ කිව්වට මේ ආසාව නැතිකරන්න භාගතුන් වහන්සේ කිව්වට මේ සෙනෙහස නැතිකරන්න ඒ නැතිකරන්න තියෙන ආයුධය තමයි නැතිකරන්න තියෙන උපකරණය තමයි මුල් එක සමාධියක් හදන්නට ඕන. එහෙම නැතුව අපි හිතන් ඉන්නවා මං අර විදිහට කරපුවාම කරන්න මේද කරපුවාම එහෙම හිතුවට හරියන්නේ නැහැ. හරි සමාධියක් කොනේ ගැඹුරු සමාධියක් පුංචි සමාධියක් හදාගෙන චුට්ටක් වාඩිලා ඉඳලා මං ආසාව නැතුණ එක්කුවට හරියන්නේ නැහැ. ඒකෙන් ඉන්නෙත් නැහැ. හැබැයි ගැඹුරු හොඳට හිත ගිලා බහින හොඳට අර්පණාගත වෙන නිවර නැතු එක දිගට සමාධි අරමුණේ ඉන්න පුළුවන්. කය නොදෙනී යන මට්ටමට පත් වෙලා සමාධි ගති ඉන්න පුළුවන්. සමාධියක් මතු වෙන්නට ඕනේ. ඒක තමයි අර්පණාව කියන්නේ. එකක් මහන්සියලා හරි මතු කර ගන්නට ඕන. කැප වෙලා හරි මතු කරන්නට ඕන. ඒ විදිහට ඒක සමත කමටහනකින් හෝ වෙන්න පුළුවන්, විපස්සනා කමටහනකින් වෙන්න පුළුවන්, දෙකම කලමෙන් හෝ වෙන්න පුළුවන්. ඒ ගුරු උපදෙස් අනුව වෙන්නට ඕන. බොහෝ දෙනාට ලේසිම තමයි සමත කමටහන. අපේ පාව ස්වාමීන් වහන්සේලා උගන්වන්නේ සමත කමටහන. නාවන ස්වාමීන් වහන්සේලා වුණත් උනන්දු කරවන්නේ පුළුහන්තරන් සමත කමටහනක ඉස්සලක මතු කර ගන්න. ඒ විදිහට චිත්ත සමාධියක් මනසේ හදා ගන්න. හදා ගන්නකොටම විශාල ප්‍රමාණයක් නීවරණ අක්‍රියයි. ඒ නීවරණ අක්‍රිය භාවයේම තමන්ට දැන් සෙනෙහස නැත්තම් ආසාව තෘෂ්ණාව විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ඒතාවකාලිකව. ඊළඟට මේ සෙනෙහස එහෙම වුණාට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් කමක් නැහැ. සමාධි බලය නිසා මේ කට්ටිය ගිහින් හැංගෙනවා, අහු මොළොල හැංගෙනවා. හැංගිලා අවශ්‍ය ලාටරක් එළියට එනවා. අන්න එහෙම වාසය කරන එකට කියනවා අනුශේක කියලා. දැන් දවසේ බැලුවොත් රාගය නැහැ. දවසේ බැලුවොත් ආසාව නැහැ. දවසේ බැලුවොත් වෙන නීවරණයක් නැහැ. හැබැයි සුදුසු වෙලාවට ටිකක් මතුවලා එනවා. අයත් හැංගෙනවා. මේකට කියනවා අනුශේක කියලා. තමාට මාස ගණන් මේක කෙලෙසේ නැහැ. අය චුට්ටක් මතුවලා එනවා. මේකට කියනවා අනුශය කියලා. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් අපි මේ විදිහට සමාධි වඩනහම ධ්‍යාන උනාම ගැඹුරු සමාධියක් තිබ්බොත් ඒක නට දැන් ආසාවක් නැහැ. දැන් කාමච්ඡන්ද ආදී ආසාවක් නැහැ. ඉතින් ওই සාමාන්‍ය ලෝකේ කලින් අපි ආසාව ඇති කරන කාමච්ඡන්ද අරමුණක් දැක්කට දැන් හැදෙන්නේ නැහැ. මොකද අර తాවකාලික මෙයටපත් වෙලා. හැබැයි කලින් අපි Taman දැඩිකොට ඇසුරු කරපු හෝ කතා බහ කරපු හෝ කටයුතු කරපු කාමච්ඡන්දරමුණක් මතුවෙනවා. එනවා. දකිනවා. කතා බහ කරනවා. අන්න චූටක් එන්න පටන් ගන්නවා කාමච්ඡන්. අන්න ඒ විදිහට සමාජයෙන් මේක මාස ගණන් අවුරුදු ගණන් ගිහින් මතුවෙන්නේ. ඒ විදිහට මතුවෙනකොට කියනවා අනුශය කියලා. සමහරවිට දිනපතා ටිකක් එන්න පුළුවන්. ඒ විදිහට සැඟවෙනවා, හැංගෙනවා. කෙලෙසේ. අන්න ඒ සැඟවෙන, හැංගෙන ධර්මතා ටික මතු කරගන්න ගැඹුරු සිහියක් ගැඹුරු නුවණක් අවශ්‍යයි. අන්නේ ගැඹුරු සිහිය ගැඹුරු නුවණ මත කරලා දෙන්නේ ඊළඟට විපස්සනාවේ. ගැඹුරු විපස්සනා භාවනාවක් කරන්න ඕන. පොඩින් පල්ලෙන් කරලා නෙමෙයි. හොඳට ගැඹුරෙන් කරන්නට ඕන විපස්සනාව. විපස්සනාව කියලා කියන්නේ විශේෂයෙන් නැත්තම් නුවණේ එහෙම නැත්තම් ගැඹුරෙන් අවබෝධයෙන් Tamanට දකින්න පුළුවන් මනස පුහුණු කරවා ගන්න. අපි සාමාන්‍ය දකින්නට වඩා ගැඹුරෙන් දකින්න මනස පුහුණු කරවා ගන්න. ඉබේන්නේ කෙනෙක් හිතන්න පුළුවන් ඉබේනවා මේ පස්සනම ඉබේන්නේ ඉබේ කිසිම දෙයක් එන්නේ නැහැ බලන්න අපි ඉස්කෝලේ ගිහිල්ලා නිකන් ඉස්කෝලේ ගියා කියලා ඉබේ අපේ අධ්‍යාපන ලැබෙන්නේ නැහැ අපි ඉස්කෝලේ යන්න පුළුවන් ඔය ගිහිල්ලා වෙන දෙයක් කරලා එන්න පුළුවන් එහෙම නැහැ කියලා අපිට දැනුම ලැබෙන්නේ නැහැ ඒ වගේම තමයි විපස්සනාව කියන එක නිකන් ඔය අපි හිතුවොත් එයි කියලා ඔය බලන් ඉතිහාම එයි කියලා එහෙම එන්නේ නැහැ මේක පුහුණු කරවන්න ඕනේ මනසට පුහුණු වීම හරහායි ඒ දේ මතුවලා එන්නේ උදාහරණයක් දැන් කය පිළිබඳව දකින්න ඕන නම් කය පිළිබඳව පුහුණු කරන්න ඕනේ. කොටස් 32ක් මේ කය තියෙන්නේ. කොටස් 22 පුහුණු කරොත් ටික කාලයක් යනකොට කොටස් 32 දැක් ගන්න පුළුවන් වෙනවා. පුහුණු නොකරොත් ඔය සාමාන්‍යයෙන් දැක් ගන්න පුළුවන් හොඳ පුහුණුවක් නෑ. හැබැයි සමාධිය තියෙන ද චුට්ටක් දැක් ගන්න පුළුවන් අනික කයට වඩා.
නමුත් අවබෝධයක් නැහැ. එහෙනම් කය පිළිබඳව රූප ගොඩාක් තියෙනවා. රූප 28ක් තියෙනවා. ඒ රූප 28 පිළිබඳව පුහුණුවක් නොකළොත් ඒ පුහුණුව නොකිරීම නිසා දැක් ගන්න පුළුවන් කමක් නැහැ. පුහුණුවනොත් පටවේ ධාතුව කියන්නේ මේකයි තියෙන්නේ මෙහෙමයි ස්වභාවය මේකයි. ආපෝ ධාතුව කියන එක ස්වභාවය මේකයි පිහිටලා තියෙන්නේ මෙහෙමයි. මේ පිළිබඳව මේ පටවේ ආපෝ තේජෝ වාය වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය ඊට භාව රූප ආදී මේ රූපයන් පිළිබඳව හිත පුහුණු කරවන. අන්නේ පුහුණු කරවන්නට කියනවා විපස්සනා පුහුණුව විපස්සනා භාවනා පුහුණු කියලා. ඉතින් මේ විපස්සනා භාවනා පුහුණු කරන කාලේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. ලොකුම ප්‍රතිඵලයක් ගන්න බෑ. පුහුණු කරන කාලය තුළදී Tamanට පොන්චි අධ්‍යක්ෂින් ටිකක් විතරයි ලැබෙන්නේ. ඉතින් මේකේ විපස්සනාවකදී කාල වකවානු කීපයක් තියෙනවා. පුහුණු වෙන කාලය, ඉතින් පුහුණුවේ වර්ධනය වෙන කාලය, පුහුණුවේ ස්ථාවර කාලය කියලා. දැන් කයේ රූප නම් කය රූප අපි මේකයි පට ව්‍යාපෘත තේජෝ වාය කියලා කියන්නේ මේවයි. මේව පිළිබඳව පුහුණු කාලය තුළදී අපි ලොකු අත්දැකීමක් නැහැ. මේ පුහුණු කාලය තුළදී යන්තම් අපේ යෝ හිත හිතා කරන විතරයි. ඒ කාලයක් යනකොට හොඳට වැටෙන්න පටන් ගන්නවා. අන්න පුහුණු හොඳට පිහිටමින් දියුණු වෙනවා. වැටෙහි පුහුණු කරනවා. ඒ දෙවෙනි අධ්‍යය. තුන්වෙනි අධ්‍යයයේදී දැන් හිතපු ගමන් එනවා. කය පිළිබඳව අනුරූපවක් සිත්තපු ගමන් බලන්න පුළුවන්. හැම වෙලේම එනවා. දකින්න පුළුවන් ඕනෙලාක දකින්න පුළුවන් අන්න පුහුණු වෙච්ච කාලේ ඒ දක්වා පුහුණු කරන්න ඕන. ඒත් ඒ දක්වා පුහුණු වෙීමේදී ටික කාලයක් යන්න පුළුවන්. එහෙම නොවුනොත් එහෙම අභවනා කළයි කියලා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. උඩින් පල්ලෙන් කළාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේගේ චරිතය අරන් බැලුවොත් නම් එක සොළු මොහොතකදී කියන්නේ දවසක් ඇතුළත ඔක්කොම සිද්ධ වුණා. ඒ අර උන්වහන්සේගේ සංසාර ජීවිතයේදී මේ හොඳට පුහුණු කරලා තිබුණා. ඒ නිසායි ටික වෙලාවකින් පුළුවන් උනේ. අපිට එහෙම බෑ. අපේ භවනාව පුහුණු කිරීමේදී අපිට කාලයක් පුහුණු වෙන්නට ඕනේ. රූප පිළිබඳව හොඳට පුහුණු වෙන්න ඕනේ. හොඳට රූප පිළිබඳව ඔක්කොම දකින්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්න ඕනේ. රූප පිරිසිදු දැකීම කියලා කියනවා. රූප පරිග්‍රහ සියල්ලක් දකින්න පුළුවන් පැහැදිලිව දැක් ගන්න පුළුවන් මානසිකත්වයක්. ඒතර අර පුහුණු වෙන කාලය ගිහිල්ලා ඉවර වෙලා පොහුණුවේ ප්‍රතිපලය ලැබපු කාලයටපත් වෙන්නට ඕනේ. ඒ විදිහටම තමයි නාම හැම සිතෙවිල්ලක්ම චිත්තක්ෂණයක්ම දකින්න පුළුවන් මානසිකත්වයක් මනසේ පොහුණ වෙන්නට ඕනේ. ඊළඟට මේවට හේතුඵල තියෙනවා. හැම නාමයකටම හැම රූපයකටම හේතුඵල තියෙන ඒවා හැම එකක්ම දැක් ගන්න පුළුවන් ආකාරයට මනස පොහුණ වෙන්නට ඕනේ. මේ විදිහට නාම රූපයන්ගේ පටිච්ච සම්පාදයන්ගේ ත්‍රිලක්ෂණේ ස්වභාවයන් මනසට පුහුණු කරවීම තමයි විපස්සනාව කියලා කියන්නේ. ඉතින් මේ විපස්සනා පුහුණු කරන කාලය තුළදී විපස්සනා පුහුණුවක් විතරයි. ප්‍රතිඵලයක් නැහැ. පුහුණු වෙලා හොඳට දැන් මේවා දකින්න පුළුවන් කාලය තමයි විපස්සනා ඥාන කියලා කියන්නේ. මේක ඥානය කියලා කියන්නේ ඒ යමක් කරන්න පුළුවන්. දැන් අපි ඥානය කියන එක භාවිතා කරන්නේ යමක් කරන්න පුළුවන්. ධර්මයේ පිළිබඳ පුහුණුලා තිනෙන්ද බණක් කියන්න පුළුවන්, බණක් අහන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන් ධර්මඥාන. භාවනා ඥානේ භාවනා පිළිබඳ දැන් මෙයාට පුහුණු කරලා දැනුමක් තියෙනවා. තව කෙනෙක් ඇහුවත් කරුණාවක් කියා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. භාවනා ඥානේ Tamanටත් එක හසුරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඥානය කියලා කියන්නේ විපස්සනා ඥානය කියලා කියන්නේ ඒයින් Tamanට යමක් වැඩක් ගන්න පුළුවන්. ඒකයි ඥානය කියන්නේ. දැන් අපේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට විභාග පාස් වෙලා යමක් වුණාම වැඩක් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේවා පාස් වෙලා විෂයම් පාස් වුණාම දැන් දැනුමක් තියෙනවා. ඒ දැනුම යමක් කරන්න පුළුවන්. අන්න ඒකට තමයි ඥානය කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඒ විපස්සනා ඥානය කියලා කියන්නේ යමක් කරන්න පුළුවන්. මොකද්ද විපස්සනා ඥාණයෙන් බලාපොරොත්තු වෙන්නේ? තමන්ට කෙලෙසයක් එනවා නම් කෙලෙසේ විනාශ කරගන්න පුළුවන්. තමන්ට මනසට අසහනයක් පීඩාවක් වන එක අයින් කරගන්න පුළුවන්. සහනකාරී වෙන්න පුළුවන්. පසුතලිය පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් මේ ඥාණයෙන් කරන්නේ මනම් තමන්ගේ හිත පවිත්‍ර භාවයෙන් තියාගන්න එක භාවිතා කරන්න පුළුවන්. ඒ භාවිතා කරන ශක්තියට කියනවා විපස්සනා ඥාණය කියලා. ඒ ඥාණය මතුවෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම ඒ භවනා ජීවිතයේ සාර්ථකත්වයක් ගන්න බෑ. ඒ බහන් නාම රූප පරිච්ඡේද ඥානය හොඳට ප්‍රකට වුණාන් පස්සේ අපිටම රාගාරම්මණයක් ආවා කෙනෙකුට මේ රාගාරම්මණේ ලස්සන රූපයක් දැක්කා. මේ නාම රූප පරිච්ඡේදයේ දිනු වෙච්ච කෙනාට මේක අරමුණු වෙන්නේ මේ නාම රූප ගොඩක් විශාල ප්‍රමාණයක් රූප ධර්මතා ගොඩක් විශාල ප්‍රමාණයක් නාම ධර්මතා ගොඩක් මේකයි අරමුණු වෙන්නේ. මේ දෙක එකතුව දකිනකොට අර රාගය කොහෙද තියෙන්නේ? රාගය හිටින් නුදයක් නැහැ. රාගය ඔක්කොම සුන් වෙලා ගිහිල්ලා හිස් වෙලා ගිහිල්ලා හේතුව තමයි මේක ඥානයක් වෙලා තියෙන නාම රූප පරිච්ඡේද ඥානය. මේ සියල්ල දකින්න පුළුවන් රාගාරමුණ සම්පූර්ණයෙන්ම නාම රූප වශයෙන් දකින්න පුළුවන් අන්න නාම රූප පරිච්ඡේද ඥානය. ඒත් මේක හරියට
මේ ඥානය කියලා කියන්නේ හරියට කිමිකල් එකක් වගේ. මේ රසායන ද්‍රව්‍ය භාවිත කරන එක එක දෙයක්. අපි හිතමු දැන් යමක් දිය කරලා ඉන්න රසායන ද්‍රව්‍යයක් භාවිත කරනවා. ශරීරයේ දැන් මේ අපේ තෙත් දෙයල්ලා දින කුණු පැල්ලම. මේකට භාවිත කරන රසායන ද්‍රව්‍යයක්. මේක හොයදිලා යනවා. තවත් වෙනක අල්ලා දින කුණු පැල්ලම. මේකට භාවිත කරන රසායන ද්‍රව්‍යයක්. මේක සුද්ධ වෙලා යනවා. ඒ වගේම තවත් අපිට භාණ්ඩයක් දිය කරලා ඉන්න ඕනේ. ඒකට භාවිත කරන රසායන ද්‍රව්‍යයක් දිය වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මනසේ කහටක් කුණක් අල්ලුවා මේක දිය කරලා අරින්න පුළුවන් ඒ දෙයක් අරින්න පුළුවන් රසායන ද්‍රව්‍ය රසායන ක්‍රියාවලිය නැත්තම් මානසික ක්‍රියාවලිය තමයි විඥාණය කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන ඒ ඥාණය තමයි තව දියුණු වෙන්නේ පච්චේ පරිග්ගහ වශයෙන් ඊළඟට හේතුඵල වශයෙන් මනස හොඳට පුහුණු වුණා ඒකත් අර විදිහම වැඩ ගන්න පුළුවන් හේතුඵල වශයෙන් දැක්ක ගමන් බලපු ගමන් අර ඔක්කොම අතුරු දහංගලයන් ඒ වගේම ත්‍රිලක්ෂණයත් ඒ වගේ මනිච්ච දොක්කනා උදේවයත් ඒ වගේ ඒවා දානකොට මාරේ ඔක්කොම ශුන්‍ය වෙලා අයින් වෙලා අතුරු දහංගල යනවා ඒ තත්ත්වෙට මනසෙන් වැඩක් ගන්න පුළුවන් ශක්තියටයි ඥානය කියලා චුට්ටක් කරන එක නෙමෙයි චුට්ටක් කරන්නේ කවුරක් කරනවා එක්තරා මට්ටමක් කරන්නේ කවුරක් කරනවා ඒකෙන් ලොකු දෙයක් ගන්න බෑ චුට්ටක් කළා කියන ලොකු දෙයක් කරන්න බෑ Tamanටත් ඒක විශ්වාස නැහැ කළාද නැද්ද කියලා දැන් භාවනා කරපු කෙනාත් නොකරපු කෙනාත් අතර වෙනසකුත් නැහැ. භාවනා කරපු කෙනාත් අර වගේම සමාහට කරපු කෙනාට කෙලෙස් අරටත් වඩා පිටලා තියෙනවා. නොකරපු කෙනා සමාහට ඊට වඩා කෙලෙස් පාලනය කරගෙන ඉන්නවා. එහෙමනම් එයාගේ වෙනසක් නැහැ. කරපු කෙනායි නොකරපු කෙනා අතර වෙනසක් නැහැ. සමාහට කරපු කෙනා අරට වඩා දුබලයි. ඒ කියන්නේ එයා කෙලෙස්යන්ට දයන මට්ටමට කුයි ඥාන මට්ටමට කරලා නැහැ. නාම රූප ආදි ඥාන මට්ටමට කරලා නැහැ හොඳට කරලා නැහැ කැපවීමෙන් කරලා නැහැ පරිග්‍රහ කරලා නැහැ පරිග්‍රහ කරව කරගෙන මුළුල්ල සියල්ල නුවණින් දැකීමේ ඒක කරන්නට ඕන අන්න ඒ විදිහට ගැඹුරේ මනස පුහුණු වෙනට ඕන විපස්සනා යම් කෙනෙක් ඒ විදිහට විපස්සනා හොඳට පුහුණු වුණා නම් අන්න ඒ විපස්සනාවට කියලා කියනවා විපස්සනා පුහුණුව කියලා නැත්නම් අවබෝධය මේ විදිහට මේ වෙනුවෙන් පුළුවන් තරම් කැප වෙලා බුදුරජාන් වහන්සේ මේ කියන ආකාරයට චිත්ත සමාධියක් උපදවා ගත්තොත් මෙන්න මේ තෘෂ්ණාව මේ ආසාව මේ සෙනෙහස අපිට යම් බඳු ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒත් මේක පාලනය කරන්න තියෙන හැමනම් ක්‍රම දෙකයි එකක් සමාධියෙන් දෙවෙනි එක විපස්සනාවෙන් ප්‍රඥාවෙන්. සමාධිය සහ ප්‍රඥාව ප්‍රබල වුණොත් මේ දෙය සම්පූර්ණ කරන්න පුළුවන්. සමාධියෙන් විතරක් තාවකාලික යටපත් කරන්න පුළුවන් ප්‍රඥාව මතනොත් ඒ සම්පූර්ණයෙන්ම මේ කතර දහම් කරන්න පුළුවන්. ඒත් ප්‍රඥාව කෙනෙක් ඉබේමත් වෙන්නේ නැහැ. මේක පුහුණු කරලා මතු කරලා ගන්නට ඕනේ. දැන් නාම රූපයන් මන් සියල්ල දැක්කයි කියලා ප්‍රඥාව මතු වෙන්නේ නැහැ. පටිච්ච සම්පදායන් සියල්ල මන් දැක්කා කියලා ප්‍රඥාව මතු වෙන්නේ නැහැ. ඒව උදව් වෙනවා. ඒ වගේම අනිත්‍ය දුක් අනාත්ම මන් දැක්කා කියලා ප්‍රඥාව මතු වෙන්නේ නැහැ. ඒ වගේම මම උදේවයි දැක්කා කියලා ප්‍රඥාව මතු වෙන්නේ නැහැ. ඒව උදව් වෙනවා. ඒ වගේ විශාල ශක්තියක් එනවා. ඒව වඩලා වඩලා නැවත නැවත වඩලා එනකොට ප්‍රඥාව ටිකෙන් ටික ප්‍රබලලා ප්‍රබලලා හොඳ ප්‍රඥාවක් ඇති ජීවිතයක් බවට පත් වෙන්නේ. අද දවසේ අපි නාම රූපයන් පිළිබඳ සුළු අවබෝධයක් ලැබුණා තමයි. හැබැයි ප්‍රඥාව පරිපූර්ණ නැහැ. හෙට දවසේ අනිත් දවසේ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් කරනකොට හොඳ විපස්සනාවන්ගේ ප්‍රබල භාවයක් හැදෙනකොට ප්‍රඥාවේ ප්‍රබල භාවයක් හැදිලා එනවා. අන්න ඒ වගේ මේ කාලයක් යනවා. ප්‍රඥා ප්‍රබල භාවයට පත් වෙන්න ඒ කාලය තුළ තමයි මේ මාර්ගය ඉදලා ඉන්නට ඕන. මේ විදිහට ඉදලා හිටියා නම් හොඳ ඥානවන්ත ගතියක් ප්‍රඥාවන්ත ගතියක් ගොඩ නැගිලා තමන්ගේ මේ කෙලෙසය උදුරා ගන්න පුළුවන් කෙලෙසය සම්පූර්ණ අතුරු දහම් කරවන්න පුළුවන් සමෝලෙන් අයින් කරන්න පුළුවන් ගතියක් ගොඩ නැගෙනවා නිවන් මඟ කියන එකද එහෙමනම් තේරුම් ගන්න අමුතු එකක් නෙමෙයි මෙන්න මේ කර්ම දෙක හදන්න ඕන නිවන් මාර්ගය කියන එක අමුතු එකක් නෙමෙයි මේ කර්ම දෙක හදන්න ඕන මේ කර්ම දෙක හදා ගැනීමේදී තනියෙන් මේ දෙක හදන්න බෑ අනිත් ඒවා උපකාරය ඕන වෙනවා ඒ ඔක්කොම එකතු වුණාම අටක් ඇතුළත් වෙනවා නිවන් මඟට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපිට ප්‍රධානම නිවන් මාගේ ප්‍රබල ශක්තියක් මතු කරලා දෙන්නේ මෙන්න මේ කරුණු දෙක. සමාධියක් හැදිච්ච ගමන් තමන්ට දැනෙනවා කෙලෙසෙන් ඔක්කොම අතුරු දහන් වුණා. අද උදේ වරුවේ සමහරට අපි කෙලෙසෙන් රාගයෙන් දේශයෙන් පීඩාවේ බී කටයුතු කළේ. දැන් වන් හවස වෙනකොට සමාධියක් ලැබිච්ච ගමන් පුදුමාකාර අනීපයක් සතුටක් සැහැල්ලුවක් සමාධියෙන් අර ඔක්කොම අතුරු දහන් වලන එක පරියන්කයකින් විශාල වෙනසක් වෙනවා. මේ සමාධිය නිසා සමාධියෙන් තමයි මේ නිවන් මාර්ග විශාල බලයක් හදන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ප්‍රඥාවෙන් විපස්සනා නුවණ කාලයක් පුහුණු කරලා මතු කරලා ගන්නවා ප්‍රඥාව මේ ප්‍රඥාව හරහා පුළුවන්කම ලැබෙනවා අර කෙලෙස්යන් එකින් එක හොය හොය සුද්ධ කරලා අතුරු දහන් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ කරුණ දෙක හදන්න ඕන කවුරු? මේ දෙක නොහදා අපේ නිවන් මාර්ග
සාර්ථක කරගන්න බැලුවට එක ලබන්න බෑ මේ දෙක අනිවාර්යෙන් හදන්න ඕනේ හැබැයි මේ දෙක හදාය ගැනීමේදී අනිත් ඔක්කොම උපකාර වෙනවා අනිත් ඔක්කොම උපකාර කරනවා සීලය උපකාර වෙනවා ඒ වගේම සමාධියට උපකාර වෙනවා වීර්යය සහ සතිය ඒවත් උපකාර වෙනවා ප්‍රඥාවට නිවැරදි චින්තනය උපකාර වෙනවා ඉතින් මේ ඔක්කොම එක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් නිර්මාණය වෙන්නේ ඉතින් මාර්ගය ඔක්කොම පරිපූර්ණ වුණාම තමයි නිවන් මඟ කියලා කියන්නේ ඉතින් නිවන් මඟ යම් කෙනෙක් පුහුණු කරගෙන ගැනීමේදී මෙන්න මේ විදිහට අනුගමනය කරනවා නම් ඉලක්ක කරගෙන ජීවිතයක් ඉලක්ක කරගෙන යන්න ඕන නිකන් ඔහේ අර ඔහේ කරන්නා වගේ නිකන් නෙමෙයි ඉලක්ක කරගෙන යන්න ඕන යම් කෙනෙක් අනුගමනය කිරීමෙන් ඉලක්ක කරගෙන යනවා නම් අන්න ඒකම සාර්ථක වෙනවා මන් සමාධියක් ලැබෙනකම් මේ ගමන මෙහෙම අඛණ්ඩව කරගෙන යනවා ඉලක්කයක් තියෙනවා ප්‍රඥාව අවදි වෙනකම් ඊපස්න වඩනවා හැකියාව මත වෙනකම් කෙලෙස් හොදාරින්න පුළුවන් දක්ව ඊපස්න වඩනකම් අධිෂ්ඨාන කරගන්නට ඕන මේ විදිහට මේ තමන්ගේ ඉලක්කයන් ධ්‍යාන කටයුතු කරන කෙනාට සාර්ථක වෙනවා දැන් යම් කෙනෙක් මං කොහොමද සාමාන්‍ය පෙළ විභාග පාස් වෙනවා මේ ඉලක්ක ධ්‍යාන පාඩම් කරනවා නම් එයාට විභාග පාස් වෙන්න පුළුවන් ඒ නැති කෙනාට ඔහේ ඉස්කෝලේ යන විභාග පෙළ වෙනවා තව කෙනෙක් උසස් පෙළ මං කොහොමද විභාග පාස් වෙනවා කියලා කටපාඩම් කර කර මේ ගමන යන්න පුළුවන් ඒක නම් සාර්ථක වෙනවා ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ඔහේ අනිත් කය කරන ඉඳෝ යනවා ඉස්කෝලේ යනවා උසස් පෙළ කරන විභාග පෙළ වෙනවා තව කෙනෙක් ඉන්නවා විශ්වවිද්‍යාලෙත් එහෙමයි ඒ වගේ තමයි මේ භාවනාවෙත් ඒ ඉලක්කේ නැති කෙනා ඔහේ පෙළ ඉති කෙනා වගේ තමයි හරියට බුදුජාන වහන්සේ කියනවානේ අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් අපමත්තාන නියන්ති ඒ පමත්තා යතමතා ඒ වගේම නිවනට මාර්ගය අප්‍රමාදයයි ප්‍රමාදය මරණයට මාර්ගය ඒ වගේම අප්‍රමාදේ කෙනා මේ යන්නේ නැහැ ප්‍රමාදිරපත් වෙච්ච කෙනා මිය ගිය කෙනෙක් වගේ හරි විභාග පෙළ වෙච්ච කෙනෙක් වගේ අය පෙළ වෙනවා කියලා කියන්නේ දෙයක් නැහැ මේ අනිවාර්යෙන් පෙළ වෙනවා ඒ වගේම තමයි මේ නිවන් මඟ හරි ආකාරයෙන් කැපවීමෙන් ඉලක්ක කරගෙන කටයුතු නොකරන කෙනා හරියට හරි විභාගෙ පෙළිච්ච කෙනෙක් වගේ මෙයාට ලැබෙන්නෙම නෑ ප්‍රතිඵලයක් වෙන වෙන බාහිර ලෝකයේ දේවල් ප්‍රදාන කරගෙන වෙන වෙන දේවල් එක්ක ජීවිතේ ගත කරගෙන කටයුතු කරනවා නම් එයා අනිවාර්යෙන් මේ නිවන් මාගේ ප්‍රතිඵලයක් ලබන්නෙම නෑ හේතු යා ඉලක්කයක් නෑ ඉලක්කයක් තියෙන කෙනෙක් ඉන්නවා මෙතන ඉලක්කයක් එක්ක වැඩ කරනවා මම අනිවාර්යෙන් කොහොම හරි මේක සමාජයක් හදනවාමයි අන්නේ ඉලක්කයක් එක්ක වැඩ කරනවා එයාට දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ මනස වැඩෙන ආකාරය පේන්න පටන් ගන්නවා මාසයක් දෙකක් යනකොට හිත හොඳ එකක වෙනවා අන සමාජයක් දෙකින් ලබන්න පුළුවන් ඒක නිසා අනිවාර්යෙන් අපි මේ ඉලක්කයක් එක්ක යන්න ඕනේ ඒකට කියනවා අපේ අදිෂ්ඨාන ඉතින් ඒ විදිහට චිත්ත සමාධියක් විපස්සනා ඥානයක් මාර්ගඵලයක් දක්වා මම මේක අඛණ්ඩවම කරනවාමයි කියන හැඟීම තියාගන්න ඕනේ භවනාවකදී තමන් නිතර නිතර මේක කියදෙනවා කුසල ආරම්මණය කොහොමද රැක් ගන්නවා තමන්ගේ මේ අදිෂ්ඨානය දිගට පවත්වා ගන්නවා මේ විදිහට යමක් කටයුතු කරනවා නම් ඒක නට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් අනාගතේ ලබන්න පුළුවන්කමක් ලැබෙනවා එනිසා අදිෂ්ඨාන කරගන්න අනිවාර්යෙන් අදිෂ්ඨාන කරගන්න මම මගේ ඉලක්කය පරිපූර්ණ වෙනකම් මේ කටයුතු නවත්තන්නේ කර්ම වෙනවා අපිට නවත්තන්න අද දවසේ වුණ මගේ ඔළුවේ කක්කුමක් කර නවත්තන්න කර්ම වෙනවා බඩේ කක්කුමක් කර නවත්තන්න අපේ ගෙදරින් ඇවිල්ලා ගියත් අහවලා කතා කරා අහවලා ලියුමක් කෙවුවා ඕන තරම් කර්ම වෙනවා හැබැයි එව්වට යටපත් වුණොත් විභාග පෙළිච්ච කෙනාට වෙච්ච දේ වෙනවා හොදාපත් මේකින් ජය ගන්න බෑ එව එනවා අපිට මූණ දෙන්න වෙනවාමයි ඒවට මූණ දෙදී කොහොම හරි තම මේ මාර්ගයට වන්න. අර මොන දිදී මේ මාර්ගේ ඉන්න ඕන දිගටම. අන්න එහෙම ඉන්නකොට තමයි මේ මාර්ගෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි භාවනා කරන මොකක්ද? අපි හැම කටවත්තක් අපි කඩවැද්ද සහලක් කියන හැම කටවත්තක් කුසල මනස්කාරයෙන්. ඒ වෙලාවේ අපි හැම එකක්ම උත්සාහවත් වෙනවා. ඉතින් බුද්ධ වන්දනාව පිළිවෙලට කරනවා. භාවනාවත් පුළුවන් ආකාරයක් කරන පොතපතක් කියන ඒ කියන අතරෙත් භාවනා මනස්කාරයක් ගන්න බලන්න. මේ වාගේ අර ඒ උත්සාහය වැඩගත්. තමන් ඒ වෙනුවෙන් දරන උත්සාහය වැඩගත්. එතකොටයි ටිකෙන් ටික ටිකෙන් ටික මේ හිතේ එකඟ භාවය මතු කරගන්න තමන්ට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ උපචාර සමාධියක් ඒකම අර්පණා සමාධියක් කිසි කෙනෙකුට දැක්කන්න ලැබෙන්නේ නැහැ අර ප්‍රමාදී ඉන්න කෙනාට. යා ඉතින් මැරිච්ච කෙනෙක් වගේ තමයි. යාට කවදාවත් ඔච්චර කිව්වත් දැනෙන්නේ නැහැ ඉලක්කෙකුත් නැහැ කරන්නෙත් නැහැ ලැබෙන්නෙත් නැහැ. උනන්දු වෙන කෙනා අපි දන්නවා අපි කී කියෙන්න ඕනේ අනිවාර්යෙන්ම අර ප්‍රතිඵලයක් ලැබෙනවා. අද නොලබුණාට මෙයා යෙදෙනවා මෙයාට අනාගතේ ලැබෙනවා අපි දන්නවා. මේ වගේ කැපවීම ඉතාම වැදගත්. අපි අපේ ওই අසුභ භවනාවේදීම අපිට මතක් වෙනා මේට අවුරුදු 15කට කලින් අපි ආරණ්‍ය සාමණේරයන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ මේ විදේශ ජාතික කෙනෙක්. ඇවිල්ලා කිව්වා සාමණේර වහන්සේ මම මේ ආනාපාන භවනාව අවුරුදු 1 කමාරක් කළා. කිසිම ප්‍රතිඵලයක් ආවේ නැහැ.
මට හරිම අමාරු මේක කරන්න. අනේ ඒක නම් මට කරන්න බෑ. මට වෙනකම රහණක් දෙන්න පුළුවන්. මේ මෙල්ලේම අක්කලා. ඒක පුළුවන්. ඉතින් මං කිව්වා දුවත් ඉස්සාකාර භාවනා මෙන්න මේක කරන්න. මොකද අපිට ඒක හරි රුචි භාවනාවක්. අපේ වැඩිම පුහුණු වෙච්ච මුල් කාලවල පුහුණු වෙච්ච භාවනාව. මොකද අපේ ගුරු සාමෙන් වහන්සේලා අපිට වැඩිම උනන්දු කරේව. මේ දුවත් ඉස්සාකාර භාවනේ තාම හොඳයි. මේක මෙහිමයි. මේකේ කෙලෙසයන් ඔක්කොම දුබල කරගන්න පුළුවන්. රහත් නොවේ රහත් කෙනෙක් වගේ ඉන්න පුළුවන්. මේ වගේ උනන්දුන කතා අපිට නිතර ඇහෙනවා ගුරු සාමෙන් වහන්සේලාගේ. ඒ නිසා අපේ ඒ දුවත් ඉස්සාකාර භාවනාව වගේ දේවල් අපිට කරලත් ගොඩක් අත්දැක බලන්න තියෙනවා. ඒ කාරණාවට අපි තෙන් ඊළඟට අප කල්පනා කළ බැලුවා භාග්‍යතුන් වහන්සේ මේ පැවිදි වෙනකොටම අපිට මේ දුවත් ඉස්සාකාර භාවනාවයි දෙන්නේ. සත්‍ය පංච කමඨහනමයි දෙන්නේ. මේක විශේෂත්වයක් තියෙනවා. වෙන එකක් නොදී වෙන මේකම දෙන්නේ විශේෂත්වයක් තියෙනවනේ. ඒ කාරණා අනුවත් අපි හිතලා බැලුවට ඔයත් හිතලා අපි තේරුම් ගත්ත මේක ගොඩාක් වැදගත්කමක් තියෙනවා. ඒ නිසා අපි කිව්ව හොඳයි. මම කමඨහන දෙන්නම් කියලා දුවත් ඉස්සාකාර භාවනාව කියලා දුන්නා. ඒ වෙලාවේ මේකෙන් බැරිද නිවනට මෙලක් පයන්න. අපි කපලුවා. බුදු කාලේ හැම වෙච්ච දේවල් තියෙනවා. ඒසන් නිවට යන්න බැරි කමක් නැහැ. දෙවිද කරන් යන්න. මුණාදේ තින් මේ බොහොම ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. ටික දවසක් ඇවිල්ලා කිව්වා මට මේ නිහඬව භාවනා කරන්න පුළුවන්. හොඳයි පුළුවන්. හැබැයි සතිපත්ත ඇවිල්ලා මට කියන්න කරන දේ අපේ ප්‍රතිඵලය බලන්න. මොකද ගුරුරේ කල්පනාවෙන් ඉන්නේ මෙයා කමඨහන දැඩි කොට අරගෙන හෝ කමඨහන වරද්දවා ගත්තොත් ඒක අනිසි ප්‍රතිඵලයක් එනවද කියලා බලන්න ඕනේනේ. ඒ නිසා තමයි සතියෙන් ඇවිල්ලා කියන්න ප්‍රතිඵලය කියලා කිව්වා. තරකෝවාගේ නිහඬව කතා බහක් නැ අකණ්ඩ භාවනා කරනවා සතියකින් ඇවිල්ලා ඊව සාමිනාස් හරිම පහසුනි භාවනාව. දැන් ගොඩක් සහැල්ලුලා. ආ එහෙනම් මම කරගන්න. ඉතින් අපි භාවනා මයින් එක ක්‍රමයක් තමයි මෙහාට පහසුව බලනවා. භාවනාවක් වැඩෙනවද කියලා බලන්න මෙහාට පහසුවක් ක්‍රිටිනවා කායික වශයෙන් මානසික වශයෙන්. නිවර්ණයන්ගේ අඩුවක් තියෙනවා. ඉතින් එහෙම නැත්තම් නිවර්ණයන් වැඩි වෙලා නිවර්ණ ප්‍රබල වෙලා නම් භාවනාව වැඩිලා නැහැ. එහෙනම් කමඨාන වෙනස් කරන්න හරි නැත්තම් කමඨාන ක්‍රම වේදේ වෙනස් කරන්න වෙනවා. දැන් මෙහෙනම් පහසු වෙනවා කියන්නේ මේකම තව කරන්න ඕන. හොඳයි එහෙනම් ඔක්කොම තව හතියක් කරලා කියන්නේ. තවත් පහසු නැහැ කියනවා. සති දෙකක් තුනක් හතරක් යනකොට කියන හොඳට සමාධියාව. මාස දෙකක් කරනකොට කියන විශාල ආලෝකත් එක්ක සමාධියාව. තමන්ට දැන් ඊළඟට කියන කෙලෙස් මොකක්වත් නැහැ. මට දැන් රහත් වෙලා වගේ පේනවා. අන්න බලන්න අපේ නාවෙන ස්වාමීන් වහන්සේ නිතර කියනවා. මේ දුවත් තිස්සාකාර භාවනා වඩන කෙනෙකුට රහත් නොවේ රහත් වගේ ඉන්න පුළුවන් කියලා. අන්නේ මේ ස්වාමීන් වහන්සේකින් අපි කොහොමද රහත් දැක්කා? උන්වහන්සේ කෙනෙක් කිසිම කෙලෙසයක් එන්නේ නැහැ. රහත් නොවේ රහත් වගේ. හැබැයි අපි දන්නවා උන්වහන්සේ රහත් වෙලා නැති බව. උන්වහන්සේගේ හිතේ තියෙන රහත් වෙලායි කියලා. අපි දන්නවා රහත් වෙලා නැති බව. මොකද හේතුව තම විපස්සනාවක් හරියාකාරයෙන් වැඩි වෙන්නේ නැහැ. තාම සමත මේ භවනාවක වැඩි. හරියාකාර විපස්සනාවක් නැතුව ඒ වගේ හරියාකාර නුවණක් මත කරගන්න නැතුව රහත්කමක් එන්නේ නැහැ. නුවණක් මත වෙන්න ඕන කෙලෙසය දුබල කරගන්න, කෙලෙසය අයින් කරගන්න, කෙලෙසය උගලවා ගන්න, අනුෂය අයින් කරගන්න පුළුවන් නෝන ඕන. ඒක නැතුව රහත්කමක් කියලා ගත්තට ආරෝඪයක් ගන්න පුළුවන්, බොරු එකක් ගන්න පුළුවන්, ඇත්ත එකක් ගන්න බෑ. ඇත්ත එකක් නම් අර අනුෂය උගලවන්න පුළුවන් මානසිකත් ඉස්සලා හැදෙන්න ඕන. ඒක හැදිලා නැහැ. ඒ නිසා අපි දන්නවා මෙතන රහත්කමකුත් නැහැ, මාර්ගඵලයක්වත් නැති බව. තේවත් කියන්න ගියේ නැහැ. හොඳයි තම මොහොම කරා යන්න. මේ විදිහ කාලයක් කරලා කියලා අනේ තාමත් නැණ කෙලෙසයක්වත්. එක කෙලෙසයක්වත් දෙන්නේ. අන්න ඒ වගේ බලන්න මේ භවනාවල අපේ කොච්චර දේවල් අද්දකින් දිනවද. ඒවා ලබන්න නම් අපි මේ වෙන දේවල් කරලා ලබන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. මෙච්චර ගැඹුරු එවැනි සමාධි තියෙනවා. මෙච්චර ගැඹුරු කෙලෙසෙට පහර දෙන්න පුළුවන් විපස්සනාවන් තියෙනවා. ඒවා දකින්ද ලබන්න අපේ ඉලක්ක කරගන්න කටයුතු කරේ නැත්නම් ලැබෙන්නේ නැහැ. වෙන වෙන දේවල් කරාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මුල් තැනක් දෙන්න, ඡන්දය දෙන්න, වැඩි ඡන්දයක් දෙන්න. ප්‍රතිවත් පොතපතේ වැඩ හෝ අනිත් ඒවා කරන්න, ඒවා නවත්තන්න එපා. ඒ හැම එකදීම භවනා ඡන්දයත් එක්ක වැඩ කටයුතු කරන්න. භවනා ඡන්දය හරහා හොඳ ප්‍රතිඵලයක් ජීවිතයට ලබා ගන්න පුළුවන්. ජීවිත ආලෝකයක් හදන්න පුළුවන්. අපි කියවනේ මේ තෘෂ්ණාව නැති කරන්න, නිවන් ලබන්න ප්‍රධාන කරුණු දෙකක් එන්න ඕනේ කියලා. අන්නේ කරුණු දෙක පරිපූර්ණ කරගන්න පුළුවන් වෙනවා. එකක් තමයි සමාධියක් හොඳ ගැඹුරෙන් මතු කරන්න ඕන මොන ක්‍රමයකට හරි. ආනාපානෙන් හෝ වෙන්න පුළුවන්, ද්වත්තිසාකාරයෙන් වෙන්න පුළුවන්, ධාතු මනසිකාරයෙන් වෙන්න පුළුවන්, වෙනත් කසින කමඨහනකින් දැන් මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේගේ වගේ කසින කමඨහනකින් වෙන්න පුළුවන්. මොනම හෝ දෙකෙන් සමාධියක් මතු කරන්න ඕන. ත්‍රිම සමාධියක් කෙනෙක් ඉබේ ඉන්නේ නැහැ, චුට්ටක් කලට එන්නේ නැහැ. මොකද කාහනාන්තරයක් අපේ මනසෙකට හුරු නැති නිසා තද වෙච්ච හිර වෙච්ච ස්නායු විශාල ප්‍රමාණයක් මොලේ තියෙන. ඒක කොහොම බුරුල්ල එන්න ඕනේ භවනා වඩලා 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 බුරුල්ල එන්න ඕනේ.
चुट्टी समाधि ඒ සමාධිය තියෙදින් තව කරන්න ඕනේ ඊට පස්සේ සමාධිය ප්‍රබල වෙනවා මේ විදිහට ගැඹුරු ගැඹුරු සමාධි මත කර ගන්න අර්ථකප වේම තියා ගන්නට ඕන ඒ නිසා ඉලක්කය තියා ගන්න ඒ වගේ තමන්ගේ අභිප්‍රාය තියා ගන්න තමන්ගේ ඡන්දය තියා ගන්න එක මක් කරනවාමයි ඉර්ධිපාද ධර්මතාව ටික අවශ්‍යයි නැත්නම් මේ ගමනේ යන්න බෑ අපි නිකන් ඔහෙ වැනි වැනි ගියර මේ ගමනේ යන්න බෑ ඉර්ධිපාද ධර්මතාව ටික අවශ්‍යයි ඡන්දයෙන් චිත්තයෙන් වේරියෙන් විමසා ඡන්දය මම මේ කරනවා මම ඒ කරන්න ඡන්දේ කැමැත්තේ චිත්තය කියන්නේ ඒකට යොදවන්න ඕනේ හිත යොදවන්නට ඕනේ මේ දැන් ඡන්දය තිබ්බට කරන්නවත් බෑ මේක හිත යොදවන්නට ඕනේ අන්න ඒක චිත්තය ඊළඟට වීරිය කියලා කියන්නේ උත්සාහය තියෙන්නත් ඕනේ හිමසාව නුවණින් හසුරුවා ගන්නත් ඕනේ මෙන්න මේ ඉර්ධිපාද ධර්මතාව ටික හරියාකාරයෙන් අපි හිටුවා ගත්තා නම් භාවනා මනසිකාරයක් හරියාකාරයෙන් දිනු කරගත්තා නම් අන්න සමාධියක් හොඳ ආකාරයෙන් පුහුණු කරවා ගත්තා නම් විපස්සනාවක් අවබෝධයක් හොඳ ආකාරයෙන් දිනු කරගත්තා නම් එහෙමනම් නිවන් දකින්න 아무තෙන් අපිට ආයුධයක් ඕනේ නැහැ. ඒ ආයුධයෙන් අපිට වේදේ කරන්න පුළුවන්. වෙන වෙන දේවල් ලෝකයේ තියෙන දේවල් අපිට අවශ්‍ය නැහැ නිවන් දකින්න ඒ ටිකෙන් කරගන්න පුළුවන්. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගන්න මේ නිවන් දකින්න අවශ්‍ය මාර්ගය නැත්නම් තෘෂ්ණාව විනාශ කරගන්න අවශ්‍ය මාර්ගය තෘෂ්ණාව දුබල කරගන්න අවශ්‍ය මාර්ගය භාගවතුන් වහන්සේලා මේ පෙන්වුම් කරනවා. ඒ භාගවතුන් වහන්සේ නිතරම ආවාද අනුශාසනා දෙන්නේ මෙන්න මේ තැනට මනසපත් කරගන්න නිවන අවබෝධ සඳහා මනසපත් කරගන්නයි කියලා. ඒකට මාර්ගයක් උන්වහන්සේලා පෙන්වුම් කරලා දෙනවා. ඒ මාර්ගය අපි හරිය ආකාරයෙන් අනුගමනය කරනවාමයි කියලා අදිස්ථාන පිටුවා ගන්න. ඒ වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේලා කියන ආකාරයට මම කොහොම හරි මේ ධම්ම ගන්න පෙරේදී පුහුණු කරව ගන්නවා. ගැඹුරු ධම්ම අධ්‍යක්ෂින් ටිකක් මතු කර ගන්නවාමයි කියලා අදිස්ථාන පිටුවා ගන්න. එහායට ප්‍රතිඵල ලබන්න පුළුවන්. දෙකින් ලැබලා තියෙන අය තව තවත් පුහුණු කරලා ශක්තිමන්ත කර ගන්න නොලබපු අය කොහොම හරි මේවා ලබා ගන්නවාමයි කියලා අදිස්ථාන පිටුවා ගන්න. මේ විදිහට භාවනා වෙනුවෙන් කටයුතු කරලා මාර්ගයේ පරිපූර්ණ භාවයට පත්තර ගන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. දිනෙන් දින ධර්ම මේ උත්සාහය සාර්ථක උත්සාහයක් බඩපත් වේවා. හැමදාටම මේ මාර්ගයේ පරිපූර්ණ භාවයට පත්තර ගන්න ලැබේවා. අධ්‍යක්ෂින් වශයෙන් ගැඹුරු සමාධි අධ්‍යක්ෂින් ලබන්න හැකියාව ලැබේවා. විපස්සනාවන් වශයෙන් ගැඹුරු විපස්සනාවන් ඒ කියන්නේ ගැඹුරු ඥානයකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ශක්තිය කර නැගේවා. මෙලනාටම පහසුවෙන් පාරමී පූර්ණ්‍ය කරගෙන නිවන් දකින්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ. ධර්ම ශ්‍රවණය කළ කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමී පුරා ගන්න සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාසනේට වැඩම කොට වදාළ නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.